පිටකවරෙන් පොතමණින් එපාය කියලා. මේ පනතේ නමෙන් අපිට පනතේ අන්තර්ගතයේදී අදාසක් ඇති කරගන්න බෑ. මේක යුද අපරාධ පිළිබඳ පරීක්ෂණ කරන ඒ පිළිබඳ ක්‍රියාත්මක කරන ආයතනයක් විදිහට තමයි මේ කොමිෂන් සභාව පිහිටවන්නේ. කරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි අධිකරණයට අපහාස කිරීම පිළිබඳ නඩු පැවරීම තීන්දුව ලබා දීම පිළිබඳ අපේ රටේ දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. අධිකරණයට අපහාස කිරීම වරදක් කියලා අපේ රටේ නීතිය පිළිගැනීමක් තිබෙනවා. නමුත් අපේ රටේ නීතිය තුළ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නඩු පවරීම සහ පවත්වාගෙන යන්නේ කෙසේද දඬුවම් ලබා දෙන්නේ කෙසේද කියන එක ගැන නිශ්චිත නීතියක් මෙතෙක් තිබුණේ නැහැ. ඒ නිසාම අධිකරණයේ විසින් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ලබා දුන්නු සමහර නඩු තීන්දුව ඉතාම ආందోళනාත්මක නඩු තීන්දුව බවට ඒවා පිළිබඳ විවිධ අර්ථකථන ලැබෙන නඩු තීන්දුව බවට පත් වුණා. ඒ නිසා අධිකරණයට අපහාස කිරීම කියන මේ නිශ්චිත විෂය පිළිබඳ නිශ්චිත නීතියක් නිශ්චිත විධිවිධාන නිශ්චිත දඬුවම් හඳුන්වා දීමට අධිකරණ අමුතුමා කටයුතු කිරීම පිළිබඳ අපේ ප්‍රසාදය අපි ඔබතුමාට පළ කරනවා. ගරු මූලාශ්‍රාණ්ඩු මන්ත්‍රීතුමනි මේ පනතේ විශේෂයෙන්ම සබ්ජුඩිසී රීතිය පිළිබඳ කතා කරනවා. සබ්ජුඩිසී රීතියෙන් කියන්නේ අධිකරණයේ ඉදිරියේ විනිශ්චයට භාජනය වුණු කාරණයක් පිළිබඳ ප්‍රසිද්ධියේ මත ප්‍රකාශ කිරීම නොකළ යුතුය කියන එක. මොකද ඒ හරහා විනිශ්චයකාරවරයා කියන්නේ මිනිස්සෙක් යන්ත්‍රයක් නෙවෙයි. ඒ හරහා විනිශ්චයකාරවරයාට යම් බලපෑමක් කිරීමට හැකියාව ඇති වෙන නිසා. නමුත් අද අපේ රටේ මොකද්ද වෙන්නේ? මේ මාධිකරණේ නඩු අහනවා. නඩුව යන අතරේ පැමිණිලිකරුවන් මාධ්‍ය හමු පවත්වමින් ඒ නඩුව ගැන කතා කරනවා. චුදිතයට විරුද්ධව චෝදනා නගනවා. අවසානයේදී නඩුවේදී මේ චුදිතයන් නිදොස් කොට නිදාස් කරනවා. හැබැයි අර මාධ්‍ය හමු හරහා මාධ්‍යවල පොල් ගෙඩි අකුරින් ගිය කතා තමයි ජනතාවගේ සිත් තුළ තැම්පත් වෙන්නේ. ඒ වගේම මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේ දුෂ්ට අරමුණකින් තමයි මේ මාධ්‍ය හමු පවත්වන්නේ. මේ පැමිණිලිකරුවන් මාධ්‍ය හමු පවත්වන්නේ හුදෙක් චුදිතයට අපහාස කිරීමට නෙවෙයි. මානසික මේවුමක් සඳහා විනිශ්චයකාරවරයා ඉලක්ක කරගත්ත මානසික මේවුමක් විනිශ්චයකාරවරයා මේ පුද්ගලයා පිළිබඳ වරදකාරී හැඟීමක් සමාජ මතයේ ඇති කරලා ඒ හරහා විනිශ්චයකාරතුමා තුළ බීතියක් ඇති කරනවා. මම මොව් නිදහස් කියලා කිව්වොත් මම පක්ෂග්‍රාහී වුණාය මම මුදලට යට වුණාය වැනි හැඟීමක් මිනිස්සු අතර ඇති වෙවි කියන බිය විනිශ්චකාරවරයාගේ හිතේ තුල ජනිත කිරීම තමයි මේ මානසික මේවුමේ අරමුණ වෙන්නේ. මෙය නිශ්චිත වරදක් ලෙස මේ පනතේ හඳුන්වා දීම ගැන අපි ඉතාම සතුටු වෙනවා. ඒ වගේම ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි විනිශ්චයට භාජනය වෙච්ච කාරණයක් පිළිබඳ පාර්ලිමේන්තුවේ පිටත වගේම මේ පාර්ලිමේන්තුව තුලත් කතා කරන්න බෑ. ඒක අපේ ස්ථාවර නියෝගවල නිශ්චිතව සඳහන් වෙනවා. නමුත් මේ පාර්ලිමේන්තුව තුල අනන්ත අප්‍රමාණ අවස්ථාවල මේ ස්ථාවර නියෝගයේ කඩ කරමින් අධිකරණයේ විනිශ්චයට භාජනය වන නඩු තීන්දුව ගැන කතා කරනවා. මේ නීති හදන ගරු සභාව රටේ නීතියට ගරු කරන්නේ නැතිනම් සාමාන්‍ය ජනතාවගෙන් අපි කොහොමද නීතියට ගරු කිරීමක් බලාපොරොත්තු වෙන්නේ? ඒ වගේමයි පාර්ලිමේන්තු වරප්‍රසාද පිළිබඳත් ඔය වෙන තත්ත්වයක් තියෙනවා. किसीम अधिकरणक मंत्रीवर एक पार्लिमेंट कर्ण कथा अभियोग लक अत्यूने इंगलते राजतुमागे राज उदासट लक्नोवी रटे प्रश्न निदासे कथा किरीमट अवश्य वातावरण मंत्रीवर अति किरीमट तमय मे पार्लिमेंट वर प्रसाद की संप्रदाय बीऊने अदे पार्लिमेंट मुकदेन तमंगे पार्लिमेंट एलियन हतुरेकुट අපාසකරන්න මේ පාර්ලිමේන්තු වරප්‍රසාද පාවිච්චි කරනවා. ඒ වගේම තමන්ගේ සිත රිදෙන යමක් පළ කරපු මාධ්‍යවේදියෙක් ප්‍රකාශ කරපු මාධ්‍යවේදියෙක් ගෙන් වාඩුව ලබා ගන්න මේ පාර්ලිමේන්තු වරප්‍රසාද පාවිච්චි කරනවා. පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව ඉදිරියට ගේනවා. මේ තියෙන පාර්ලිමේන්තු බලතහ වරප්‍රසාද පනත. ඒකේ හතරවෙනි වගන්තය ඉතා පැහැදිලිව පාර්ලිමේන්තු වරප්‍රසාද කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කරලා තියෙනවා. මන්ත්‍රීවරයෙකුට අපහාසයක් වුණා කියලා ඒ මාධ්‍යවේදීන් පාර්ලිමේන්තුවට ගේන්න මේ පනතෙන් බලයක් දීලා නැහැ. තමන්ට සිත් රිදවීමක් වුණා නම් තමන්ට අපහාසයක් වුණා නම් මේ රටේ සාමාන්‍ය පුරවැසියෙකුට ගන්න පුළුවන් නීතිමය ක්‍රියාමාර්ග පමණමයි මන්ත්‍රීවරයාටත් තියෙන්නේ. පාර්ලිමේන්තු කටයුත්තකට බලපෑමක් සිදු වුණා නම්
කරු අධිකරණ ඇමතුමා දන්නවා අධිකරණ ඇමතුමා මීට කලින් ගෙනව පනත් කැටුම් පතක් පිළිබඳ මම පළාත් ඇමතිවරයෙක් පිළිදිද්දි මම එතුමාට යම් අභියෝගයක් කළා එතුමාගේ වරප්‍රසාද කඩ වුණයි කියලා කතානායකතුමාට පැමිණිලි කරා ඒක සාධාරණ පැමිණිල්ල එදා මගේ ඇති වරදක් වුණා ඇයි පාර්ලිමේන්තු ක්‍රියාවලියට මම බාධා කරලා තියෙන්නේ එහෙම මිසක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ සිත රිදවෙන යමක් කිව් පමණින් මාධ්‍යවේදීන් ඕ වෙනත් අය මේ වරප්‍රසාද කමිටු වලට ගේන්න වරප්‍රසාද පනතෙන් අවස්ථාවක් මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවට ලබා දීලා නැයි කියන එක විශේෂයෙන් මගේ සහෝදර මන්ත්‍රීවරුන්ට මේ ගරු සභාවට සිහිපත් කරන්න ඕනේ. ඒ වගේමයි අධිකරණ ඇමතුමා ඉදිරිපත් කළ යුතු පනතක් මම දැක්ක ජනවාරි 1 වෙනිදා ගරු විදේශ ඇමතුමා ගැසට් මගේ ප්‍රසිද්ධ කරලා තිබුණා. ඒ තමයි ශ්‍රී ලංකාවේ සත්‍ය සමගිය සහ ප්‍රතිසන්දානය සඳහා වන කොමිෂන් සභාවක් පිහිටුවීමේ පනත් කෙටුම්පත. අර්ධ අධිකරණමය ආයතනයක් පිහිටුවන මේ පනත් කෙටුම්පත අධිකරණ ඇමතිවරයා වෙනුවට විදේශ ඇමතිවරයා ඉදිරිපත් කරන්නේ ඇයි? අනිවාර්යයෙන්ම මේ පනත් කෙටුම්පත ගේන්නේ බටහිර බලවතුන්ගේ බෙදුම්වාදී ජාත්‍යන්තර බලවේගවල බලපෑම නිසාය කියන සාධාරණ සැකය ඒ නිසාම අපිට ඇති වෙනවා. සාමාන්‍යයෙන් සින්දුවක කියවෙනවා පිට කවරෙන් පොත මනින්න එපාය කියලා. ඒ වගේමයි මේ පනතේ නමෙන් අපිට පනතේ අන්තර්ගතයේදී අදහසක් ඇති කරගන්න බෑ. ඒ බැලු බැලමට බෝධනෙක් හිතාගෙන ඉන්න අර දකුණු අප්‍රිකාවේ ආපු සත්‍ය කොමිසම වගේ කොමිසමක් තමයි මේකනුත් ගේන්නේ කියලා. එහෙම නෙවෙයි මේක යුද අපරාධ පිළිබඳ පරීක්ෂණ කරන ඒ පිළිබඳ ක්‍රියාත්මක කරන ආයතනයක් විදිහට තමයි මේ කොමිෂන් සභාව පිහිටවන්නේ. මූල ආසන අරුඩ මන්ත්‍රීතුමනි 2009 ඉඳන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාව ඉදිරියේ කොටි සංවිධානයේ උල්පන්දම් මත ඇමරිකාව වැනි බලගතු රටවල් වසරක් පාසා වසරට දෙවරක් පාසා යෝජනා පිට යෝජනා ගෙනල්ලා දත කෑවේ අපේ රණවිරුවන්ට එරෙහිව යුද අපරාධ අධිකරණයක් හදාගන්න ජාත්‍යන්තරයෙන් කරගන්න බැරි වුණු දේ රට තුල සිදු කරන්න හැදීම ගැන අපි ඊටාම කම්පණයකට පත් වෙලා ඉන්නේ අපට වඩා කම්පණයට පත් වෙලා ඉන්නේ මේ රට බේරගන්න තමන්ගේ ජීවිත අත්පා ඇස්කන් පූජා කරපු රණවිරු මෙහෙමද කළගුණ සලකන්නේ කියන ප්‍රශ්නය මතුවෙනවා මොකද්ද මේ පනත් කෙටුම්පතේ කියන්නේ ගරු මුලාසන අරුඩ මන්ත්‍රීතුමනි මේ පනතේ යටතේ සාක්ෂි ආඥා පනතෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයෙන් මේ පනතේ කටයුතු නිදාස් කරනවා සාමාන්‍ය අපරාධික චුදිතේකට නීතියෙන් ලබා දීලා තියෙන ආවරණයවත් රට බේරගන්න ත්‍රස්තවාදීන් සමග සටන් කර රණවිරුවාට අහිමි කරන්නයි මේ පනතෙන් උත්සාහ කරලා තියෙන්නේ අපි දන්නවා ලෝකේ සාමාන්‍ය සම්ප්‍රදායක් තියෙනවා ත්‍රස්තවාදයක් මර්ධනය කළ ඉවර වුණාම යුද්ධයක් ජයග්‍රහණය කළ ඉවර වුණාම ඒට කැප වුණු හමුදාවතින් යම් වරදක් වෙලා තිබෙනවා නම් ඒ වරදින් දඬුවම් කිරීමේ මුදව ගන්න වගකීමෙන් නිදහස් කිරීමේ පනතක් ගේනවා එංගලන්තෙ මීට කලින් ගෙනල්ලා තියෙනවා ප්‍රංශෙ ගෙනල්ලා තියෙනවා 1979 දී ශ්‍රී ලංකාවේදී ගෙනල්ලා තියෙනවා නමුත් මෙතන सिद्ध කරන්නේ මොකද්ද රට බේරගත් රණවිරුවාට සාමාන්‍යයෙන් අපරාධයකට චෝදනා ලද චුදිතයාට තියෙන වරප්‍රසාද අයිතින් ටික අහිමි කිරීම මේක කතරම් සාධාරණද කියන ප්‍රශ්නේ මතුවෙනවා ඒ විතරක් නෙවෙයි ගරු මුලාසන අරුණ මන්ත්‍රීතුමනි මේ පනතේ 13 යා ඌ කෙන වගන්තියට මගේ මම සභාවේ අවධානය යොමු කරනවා මේක තාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළත් නැහැ තාම ගැසට් මගින් ප්‍රසිද්ධ කළා විතරයි තියෙන්නේ දල්ලෙන් කඩන්න ඕනි දේ දල්ලෙන්ම කඩන්න ඕනි ඒකයි අපි මේ ගැන කතා කරන්නේ මේ වගන්තියන් කියනවා වෙනත්යම් ලිඛිත නීතියක පටහැනිව කුමක් සඳහා නුවද කොමිෂන් සභාවේ අරමුණුසා කාර්යභාරය සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය විය හැකි වෙනත් සියලු දෑ කිරීම කියන එක 13 වෙන වගන්තියේ යා ඌ අනුවගන්තියට තියෙනවා කොමිෂන් සභාවේ බලතල හැටියට. ඒ කියන්නේ කොමිෂන් සභාවේ අරමුණ ඉටු කරගන්න කොමිෂන් සභාවට වෙනත් නීතියක මොනවා සඳහන් වුණත් තමන් ඒවා පැත්තකට දාලා තමන්ට ඕන දෙයක් කරන්න පුළුවන්. මේක හරියට හිස්ටෙක් පතක් අස්සම් කරලා දුන්නා වගේ වැඩක්. මේ දෙන්නේ මොකටද? රණවිරුවට දඬුවම් කරන්න. මුලාසන රුඩ මන්ත්‍රීතුමාට මතක ඇති 2009 යුද්ධය අවසන් වෙද්දී කොටි සංවිධානයේ යටත්තුණු සා අල්ලගත්ත කොටි සමාජිකයන් හිටියා 17000ක්. අපි මොකද කරේ? දඬුවම් කරාද? නෑ. අපි අය පුනරුත්ථාපනය කරලා වෘත්තීය පුණුව දීලා තෑගි භෝග දීලා ඒ අයව ඔවුන්ගේ ඥාතීන්ට බාර දුන්නා. එතකොට කොටි ත්‍රස්තවාදියාට දඬුවම් ලැබිය යුතු
නීති විරෝධී දේ කරපු ත්‍රස්තවාදියාට එහෙම සලකපු රටක රණවිරුවට දඬුවම් කරන්න නීති ගේන එක කතරම් සාධාරණද එක්කෝ රණවිරුවටයි රණවිරුවට යම් වරදක් කරනවා ඒකටයි ත්‍රස්තවාදියා කරපු දෙයටයි දෙකටම දඬුවම් කරන්න ඕනි එක්කෝ දෙපැත්තටම සමාව දෙන්න ඕනි දොන්නම් දොන් සිමන්නම් සිමන් දොන් සිමන් දෙකක් බෑ කියන එක රණවිරුවන් වෙනුවෙන් අපි මේ ගරු සභාවේ සඳහන් කරන්න ඕනි ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මතක තියාගන්න 2009 මැයි මාසේ 18 වෙනිදායින් පස්සේ අපි ජීවත් වෙන්නේ බෝනස් ජීවිතයක් අපේ රණවිරුවන් ලබා දුන්නු අමතර ආයු කාලයක් අපි මේ භුක්ති විඳින්නේ අපි ගන්න සෑම හුස්ම වාරයක් පාසා අපි ඒ රණවිරුවන්ට ණය ගැති ඒ රණවිරුවන් ත්‍රස්තවාදීන්ට වඩා ඉහළ තත්ත්වයක සලකાવી කියලා රණවිරුවන් අපෙන් බලාපොරොත්තු වෙනවා ඒක පැත්තක තියලා ත්‍රස්තවාදීන්ට අපි සලකපු ආකාරයටත් වඩා පහළ තත්ත්වයක රණවිරුවා හැලලා අර ලෝකේ පුරා ඉතුරු බිතුරු වෙලා ඉන්න බෙදුම්වාදීන්ගේ මනදොල සපුරන්න මේ ආණ්ඩුව කටයුතු කරනවා නම් මේ තියෙන්නේ කොටි සංවිධානයේ විසින් බලයටපත් කරගත්ත ආණ්ඩුවක්ද එහෙම නැත්නම් මේ රටේ සාමයට ලැබි ජනතාව බලවත් කරගත්ත ආණ්ඩුවක්ද කියන සාධාරණ සැකය මේ රටේ ඕනෑම පුරවැසියෙක්ගේ මනස මතු වෙනවා ඒ නිසා මේ පනත් කෙටුපත තාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා නැහැ පාර්ලිමේන්තුවේ විවාදයට අරගෙන නැහැ මේ විස පැලෑටිය දල්ලෙන් කඩා දාන්න මේ පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් 225ම එක මිටට එක්විය යුතු කියන යෝජනාව ඉදිරිපත් කරමින් මන් නියඳ වෙනවා